කසකසායට දිනපතා ආහාරයට ගත්තාම ලැබෙන පුදුම හිතෙන ප්‍රයෝජන නමයක්. කසකසා ඇට හැන්දක් රෑට වතුර වීදුරුවකට දාලා තියලා උදේට පානය කරන්න. ශරීරයට සිදුවන දේ ඔබට හිතා ගන්නවත් බැරි වේවි. ඔබ කස ඇට එහෙමත් නැතිනම් කසකසා ඇට ගැන ඔබ දන්නවද? ඕනම වෙළඳ සැලකින් පහසු මිලට ගන්න පුළුවන් මේවා අපේ රටේ සාමාන්‍යයෙන් භාවිත වෙන්නේ සරුවත් සහ ෆලූඩ වගේ බීම වර්ග හදන්නයි. නමුත් කසකසා ඇට තවත් බොහෝ ආහාර රසවත් කරන්න යොදා ගන්න පුළුවන්. ටිකක් වෙලා වතුරේ දාලා තිබ්බහම ඒව වටේ හැදෙන ජෙලි ආවරණය මේට හේතු වෙනවා. කොහොම වුණත් කසකසා ඇට වැඩි දිනෙක නිතර ආහාරයට ගන්න දෙයක් නෙවෙයි. ඔබේ නිවසෙත් ගොඩක් වෙලාවට මේ මොහොතේ කසකසා ඇට නොතිබෙන්න පුළුවන්. හැබැයි ඒවයින් ඊටාම සුළු ප්‍රමාණයක් පවා හිතා ගන්න බැරි තරම් පෝෂ්‍යදායක බව ඔබ දන්නවද? කසකසා ඇට නිතර ආහාරයට ගත්තහම ලැබෙන ප්‍රයෝජන ඇත්තටම පුදුම හිතෙන තරම්. අද වීඩියෝවෙන් අපි ඒයින් වැදගත්ම ප්‍රයෝජන නමයක් ගැන කතා කරනවා. වීඩියෝව දිගටම බැලුවොත් ඔබට හැමදාම කසකසා ඇට ආහාරයට ගන්න හිතේවි. අංක 1 බර අඩු කර ගැනීම පහසු වෙනවා. බර අඩු කර ගන්න හිතාගෙන කෑම පාලනය කරන හැමෝටම අත්විඳින්න වෙන ගැටලුවක් තමයි සමහර ආහාර ගන්න තදබල ආශාවක් ඇති වෙන එක. එකපාරටම කැලරි අධික කෑම කන්න ඉවස ගන්න බැරි ආශාවක් ඇතිවීම මෙහිදී සිදු වෙනවා. ඉංග්‍රීසියෙන් ක්‍රේවින් එකක් කියලා හඳුන්වන මේන් බේරෙන්න ගොඩක් අපහසුයි. ඒට යටත් වෙලා කැලරි අධික කෑම කෑවොත් දවස් ගණනාවක් තිස්සේ ආහාර පාලනය කර ගන්න වුණු මහන්සිය නිකන්ම අපත යනවා. මේ ආශාවත් ඇති වෙන්න හේතු වෙන හෝමෝන තත්ත්වය පාලනය කර ගන්න තිබෙන සාර්ථකම විසඳුමක් තමයි කසකසා ඇට. ඒ සඳහා කසයට ගොඩක් අවශ්‍ය නැහැ. හැමදාම රැට නිින්දට යන්න කලින් කසයට මේසෙ හැන්දක් වතුර වීදුරුවකට දාලා තියලා නිදා ගන්න. උදේට අවදි වුණ ගමන් ඒ වතුර වීදුරුව පානය කරන්න. මේ සරල වැඩේ දිනපතා කරාම හදිසියේ ක්‍රේවින් ඇතිවීම සම්පූර්ණයෙන්ම පාලනය වෙනවා. කිසිම අපහසුවක් නැතිව බර අඩු කර ගන්නත් ඒ ගොඩක් උදව් වේවි. අංක 2 ගෑස්ට්‍රයිටිස් වලට ආයිබෝවන්. ගෑස්ට්‍රයිටිස් තත්ත්වයට ප්‍රධානතම හේතුව වෙන්නේ නිසියාකාරව ආහාර නොගන්නා එක සහ බඩගින්නේ ඉඳලා පිටි අධික තෙල් අධික ආහාර ගන්න හුරු වෙන එකයි. මේ නිසා උදේට ෂෝටේට්ස් වගේ දේවල් කෑමට ගන්න හුරු වෙලා ඉන්න බොහෝ දෙනෙක් ගෑස්ට්‍රයිටිස් වලට මුහුණ දෙනවා. මුල් අවදියේ පහසුවෙන් පාලනය කරන්න පුළුවන් වුණත් ගෑස්ට්‍රයිටිස් උත්සන්න වුණොත් දීර්ඝකාලීන ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ අට ගිහින් තිබුණත් ආම්ලික දෙයක් කාපු ගමන් මතු වෙනවා. ඕනෑම තත්ත්වයක් යටතේ ගෑස්ට්‍රයිටිස් පාලනය කරලා තියාගන්න හොඳම ක්‍රමයක් විදිහටත් කසයට හඳුන්වන්න පුළුවන්. කසයට වටේ තිබෙන ජෙලි වගේ සිවිය අපේ ආමාශයේ ආම්ලිකතාව පහසුවෙන් පාලනය කරනවා. ඉතින් හදිසියේ බඩේ ගෑස් ඇති වුණාම කසයට ටිකක් වතුරට දාලා විනාඩි කිහිපයක් තිබෙන්න හැරලා බීමට ගන්න එක පහසු වගේම ඉක්මන් සහනයක් ලැබෙන විසඳුමක්. ඒ වගේම අපි කලින් කොටසෙදි කිව්වා වගේ හැමදාම උදේට කසයට මිශ්‍ර වතුර වීදුරුවක් බොනවා නම් කවදාවත් ඔබට ගෑස්ට්‍රයිටිස් ඇති වෙන එකක් නැහැ. අංක 3 සමේ තෙතමනය වැඩි කරගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුගේ සමේ නිරෝගී බවට තෙතමනය තරම් වැදගත් දෙයක් නැහැ. සමේ තෙතමනය පවත්වා ගන්න බැරි වුණොත් එහි ඉහළ ස්තරය ඉබේටම ඝන වෙලා යටින් තිබෙන ස්තර ආරක්ෂා කරගන්න පෙළඹෙනවා. සම ගොරෝසු මලානික තත්වයට පත් වෙන්නේ මෙහි ප්‍රතිඵලයක් විදිහටයි. ඒ හරියට වතුර නොලැබුණාම ගස්කොළන් වේලිලා යනවා වගේ දෙයක්. වාණිජ මොයිස්චරයිස් වර්ග ආලේප කරලා මේ කෘතිමව කරගෙන හම ලක්ෂණ කරගන්න බොහෝ කාන්තාවන් පෙළඹෙන්නේ මේ නිසා. කොහොම නමුත් කසයට යොදාගෙන ඒ සිරුර ඇතුළතින්ම කරගන්න පුළුවන් බව ඔබ දන්නවද? කසයටවල අපේ සමේ තෙතමනය සුරකින තෙල් වර්ග නිපදවන්න අවශ්‍ය විටමින මේදම්ල සහ කණිජ ලවණ බහුලව අඩංගුයි. සමේ සෛල අලුතෙන් බිහිවීමේ සහ මැරුණු සෛල ඉවත්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමෙන් දිගටම පැහැපත් සමක් පවත්වා ගන්නත් එය දායක වෙනවා. මේ ප්‍රයෝජන සියල්ලම ලබා ගන්න දිනපතා කසයට හැන්දක ප්‍රමාණය ආහාරයට ගන්න එක හොඳටම ප්‍රමාණවත්. අංක 4 රුධිරගත සීනි පාලනයට. අපේ රටේ අවුරුදු 60ක් ඉක්ම වූ වැඩිහිටියන්ගෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් දියවැඩියාවෙන් පීඩා විඳින බව ඔබ දන්නවද? ආහාර සහ ජීවන රටාවේ ගැටලු වගේම මානසික ආතතිය වගේ හේතුන් රෝගය උත්සන්න වෙන්න බලපාලා තිබෙනවා. මේ නිසා තරුණ වයසේ කියලා නිකන් ඉන්නේ නැතිව දියවැඩියා උවදුර පාලනය කරගන්න අපි කවුරුත් එකතු වීම හරිම වැදගත්. දියවැඩියා රෝගිය පාලනය කරගන්න වගේම අනාගතයේදී දියවැඩියාව ඇතිවීමේ ඉඩකඩ අවම කරගන්නත් කසකසායට උදව් වෙනවා. ඒ අපේ සිරුරට ග්ලූකෝස් වගේ සරල සීනි වර්ග අධික ආහාර ගන්න තිබෙන උවමනාව පාලනය කරනවා. නිකමට කසකසායට හැන්දක් බැගින් හැමදාම ආහාරයට අරගෙන බැලුවොත් මේ ඔබටම අත්විඳින්න පුළුවන්. හැමදාම බොන තේකේ සීනි වැඩි ගතියක් දැනෙන එක තමයි මුලින්ම සිදු වෙන්නේ. ඉතින් ඔබටම සීනි අඩුවෙන් පාවිච්චි කරන්න හිතේවි. සීනි අධික ආහාර පානවලට තිබෙන ආශාවත් කාලයත් එක්ක අඩු වෙලා යනවා. ඉතින් ඉබේම ඔබේ දියවැඩියා අවධානමත් අවම වේවි. අංක 5 ග්‍රීස් මෙට ඉක්මන් විසඳුමක්.
ඔබ නිතරම දහඩිය දාන නිසා ෆෑන් හරි ඒසී හරි දාගෙනම ඉන්න අවශ්‍ය කෙනෙක්ද? එහෙමනම් ගොඩක් වෙලාවට ඔබේ සිරුරේ උෂ්ණය ඉහළ මට්ටමක තිබෙනවා වෙන්න පුළුවන්. මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වෙන්නේ අපේ සිරුරේ සෛල අවශ්‍ය ප්‍රමාණයට වඩා ක්‍රියාශීලී වෙන එකයි. මේට හොඳම ප්‍රතිකර්මයක් තමයි කසකසයට බීමට ගන්න එක. ඇත්තටම කසයට දාපු සරුවත් එකක් බිව්වහම ග්‍රීස්මය නැති වෙන්නත් ප්‍රධානතම හේතුව මෙයයි. නමුත් සරුවත් වගේ වර්ණක දාපු සීනි අධික ආහාරයක් වෙනුවට ඊට වඩා සිරුරට හිතකර බීම වර්ගයක් ඔබටම හදා ගන්න පුළුවන්. ඩම්මංලක් කියලා හඳුන්වන එවැනි බීමක් තායිලන්තයේ හරිම ජනප්‍රියයි. කසකසයට හැන්දක්, මීපැණි හැන්දක් සහ උකු පොල්කිරි හැන්දක් වතුර වීදුරුවක දිය කරලා තමයි මෙය හදන්නේ. කැමති නම් සීනි ටිකක් සහ අයිස් කැටයට මිශ්‍ර කර ගන්න පුළුවන්. මේ බිව්වහම සිරුරට ඉක්මන් සිසිලසක් ඇති වෙනවා ඔබටම දැනේවි. ඒ නිතර බොනකොට ඔබට නිතර උණුසුම දැනෙන ගතියත් අඩු වෙලා යනවා. අංක 6. බඩ පිපුමට සමු දෙන්න. බඩ පිපීමෙහිවත් බ්ලෝටින් කියන තත්ත්වයට අපි කවුරුත් ඉඳ හිට මුහුණ දෙනවා. ආහාරයක් අරගෙන ටික වේලාවකින් බඩ අසාමාන්‍ය විදිහට පිම්බිලා හරිම අපහසු ගතියක් දැනීම මෙහි ලක්ෂණයයි. අපේ ආමාශයේ ආහාර ජීර්ණය වෙනකොට හැදෙන වායු වර්ග පිට වෙලා යන්නේ නැතිව පෙන වගේ තත්ත්වයකට පත් වෙලා එක් රැස් වීම මේට හේතු වෙනවා. නිතර මේ සිදුවෙන එක ඔබේ පිනුමට වගේම සෞඛ්‍යටත් හොඳ නැහැ. බඩ පිපිලා තිබෙන වේලාවක එය ඉක්මනින් ඉවත් කරගන්න කසකසයට සාර්ථක විසඳුමක්. ඒ සඳහා වතුර වීදුරු භාගයක් විතර අරගෙන ඒට කසකසා ඇට තේ හැන්දක් මිශ්‍ර කරන්න. යාන්තම් ජෙලි ගතියක් ඇති වෙනවත් එක්කම එය ඉක්මනින් බීමට ගන්න. කසකසා ඇට වටේ ඇති වෙන ජෙලි ආවරණය ආමාශයේ ඇති පෙන බුබුලු බිඳවට්ටලා ඒ ගුඩොස් එකක් විදිහට ඉක්මනින්ම පිට කර හරිනවා. බඩ පිපිලා පිම්බිලා තිබෙන ගතියත් එයින් ඉක්මනින් අඩු වෙලා යාවේ. ඒ වගේම ඔබ නිතරම මේ තත්වයට මුහුණ දෙන කෙනෙක් නම් හැමදාම උදේට කසෑට වීදුරුවක් බොන්න හුරු වෙන්න. ගැටලුව ඉබේම සුව වේවි. අංක 7. කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරගන්න. අපේ සමේ ඇදෙන සුළු බව රැකගන්න වගේම තරුණ පෙනුම පවත්වා ගන්නත් කොලජන් තරම් වැදගත් දෙයක් තවක් නැහැ. හම රැලි වැටීම, අත් කකුල් ගොරෝසු වීම, යටිපතුල් පැලීම, හිසකෙස් තුනී වීම ආදියටත් ප්‍රධාන හේතුවක් වෙන්නේ කොලජන් ඌනතාවයයි. මේ නිසාම විවිධ කොලජන් අතිරේක සහිත වාණිජ නිෂ්පාදනවලට අද ලොකු ඉල්ලුමක් තිබෙනවා. නමුත් අපේ සිරුරට අවශ්‍ය කොලජන් අපිට තනිවම නිෂ්පාදනය කරගන්න පුළුවන් බව ඔබ දන්නවාද? ඒ සඳහා අවශ්‍ය පෝෂක සිරුරට ලබා දීම විතරයි අවශ්‍ය වෙන්නේ. කසකසා ඇටවල කොලජන් නිෂ්පාදනය කරන්න අවශ්‍ය පෝෂක සියල්ලම බහුලව අඩංගුයි. කොලජන් ශ්‍රාවය වෙන්න අවශ්‍ය වෙන විටමින් K, එහි ප්‍රෝටීන් සංයුතියට වැදගත් වෙන මේදම්ල සහ යකඩ ලවණ කසෑටවලින් පහසුවෙන්ම සිරුරට ලබා ගන්න පුළුවන්. මේ නිසා ස්වභාවිකව කොලජන් නිෂ්පාදනය කරලා ඔබේ තරුණකම රැකගන්නත් නිතරම කසකසා ඇට ආහාරයට ගන්න හුරු වෙන්න. එය කොලජන් අතිරේක ගන්න මුදල් වැය කරනවට වඩා බොහොම සාර්ථක විසඳුමක්. අංක 8. සරුභාවය වැඩි කරගන්න. අද වෙනකොට ලෝකයේ පුරාම දරුවන් පිළිසිඳ ගැනීමේ අඩුවක් දැක ගන්න පුළුවන්. දරුවන් ලැබීම උවමනාවට වඩා ප්‍රමාද කිරීම වගේම ජීවන රටාවේ හා ආහාරවල ගැටලු නිසා සරුභාවය අවම වීමත් මෙයට ප්‍රධාන හේතුවක්. සරුභාවය අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ශුක්‍රාණුවල හෝ ඩිම්බවල නිරෝගී බවට වැදගත් වන පෝෂක නිසි ලෙස නොලැබෙන එකයි. අතීතයේ සිටම බොහෝ පෙරදිග බෙහෙත් ක්‍රමවල සරුභාවය වැඩි කරන ඖෂධ සඳහා කසකසායට යොදා ගන්නවා. අද වෙද්දී මේ බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් පවා තහවුරු වුණ දෙයක්. විශේෂයෙන්ම පිරිමෑගේ ශුක්‍රාණු තරලයේ ගුණාත්මක බව වැඩි කරගන්න එය ඉක්මන් විසඳුමක්. ශුක්‍රාණුවලට හොඳින් පවතින සුදුසු තරල වටපිටාවක් ලබා දීම හරහා එයින් ශුක්‍රාණුවල ජීවී බව ඉහළ දමනවා. සිරුරේ උෂ්ණය, රුධිරගත ග්ලූකෝස් මට්ටම වගේ ශුක්‍රාණු නිෂ්පාදනයට අහිතකර ගැටලු පාලනය කිරීම හරහා එය වක්‍රාකාරවත් ඔබේ සරුබව ඉහළ නංවන්න දායක වෙනවා. අංක 9. මලබද්ධයට ඉක්මන් විසඳුමක්. මලබද්ධය ඇතිවෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ අපි ගන්න ආහාරවල තිබෙන තන්තු ප්‍රමාණය අවම වීමයි. තන්තු හෙවත් ෆයිබර් ප්‍රමාණය අවම වුණාම අපේ මහබඩවැල් මගින් ප්‍රමාණය ඉක්මවා ජලය උරා ගන්නවා. මල පිට කරන්න අපහසු තරමටම වියලි වෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට. එළවලු, පළතුරු, ධාන්‍ය ආදී වැඩිපුර ආහාරයට ගන්න එක තන්තු ලබා ගන්න හරිම වැදගත්. නමුත් යම් හේතුවක් නිසා ඒ වගේ ආහාර මගහැරෙනවා නම් ඒටත් කසෑටවලින් හරිම සාර්ථක විසඳුමක් ඉක්මනින් ලබා ගන්න පුළුවන්. කසෑට මේස හැන්දක ආහාරමේ තන්තු ග්‍රෑම් 7ක්ම අඩංගු වෙනවා. මේ බොහෝ වේලාවට උදෑසන ආහාරය සඳහා සකස් කරලා තිබෙන කෝන්ෆ්ලෙක්ස් ඇතුළු සීරියල් වර්ගවල ග්‍රෑම් 100ක තිබෙන තන්තු ප්‍රමාණයටත් වඩා වැඩි යකයක්. ඉතින් කිරි වීදුරුවක කසෑට මේස හැන්දක් හෝ දෙකක් දිය කරලා බීමට ගැනීමෙන් මලපහ කිරීමේ අපහසුවට ඉක්මන් විසඳුමක් ලැබේවි. ඉතින් ඔබත් නිතරම කසකසෑට බීමට අරගෙන මේ අපූර්ව ප්‍රයෝජන අත්විඳින්න. එය ඔබ ලස්සන වෙන්න හිතාගෙන කරන බොහෝ දේවල් වලට වඩා හරිම ලාභදායක වේවි. එහෙමනම් තවත් මේ වගේ දැනුම පිරුණු වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙමු.